අදම විශේෂෙන් අපතුමාර්ථය කතා කරන්න හිතුවේ මේ විසි දෙක විසි හතර පිළිබඳ යම්කිසි සංවාදයක් හැරවීම සඳහා ජනමාධ්‍යවේදී සහෝදරීන්ට ආයතනවලට මේ ආරාධනාවක් කරන්න. අපි කියන ජනමාධ්‍යවේදී තමයි සමාජ ආරක්ෂකය. දැන් අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතාම ඉහළ තීරණය ගන්න ජනතාවට අවශ්‍ය අවස්ථාව ලැබිලා තියෙනවා. විශ්වාස කරනවා ජනාධිපතිවරණයක් කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී තීරණ පිළිබඳ බලවත්ම තීරණය. ඉතින් ඒ වගේ වකවානුවක මම විශ්වාස කරනවා 22 24 සංසන්දනය කරලා කතා කරන්න හිතන්න ඒ ගැන වාද විවාද කරන්න වේදිකාවක් නිර්මාණය කළ දෙන්න කියලා තමයි මම අද මේ ඔබතුමාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හිතින වැදගත්කම අපි දන්නවා රජයක් ප්‍රධාන වගකීම ආරක්ෂාව සුබසාධනය සහ සංවර්ධනය. 22 වෙද්දී ආරක්ෂාවට අත්විඳලා තිබුණු තැන අපිට අමතක නෑ. කොළඹ නගරයේ කොහොමද සාමාන්‍ය ජන ජීවිතයට පත් වෙලා තිබුණු තැන එදිනදා ජීවත් වීමේ කටයුතු පාසල වෙන්න පුළුවන් කාර්යාල වෙන්න පුළුවන් රටේ ප්‍රධාන මර්මස්ථාන ජනාධිපති ලේකම් කාර්යාල වෙන්න පුළුවන් අග්‍රාමාත්‍ය කාර්යාල වෙන්න පුළුවන් කොහොතනද ඇවිල්ලා තිබුණේ කියලා. එහි උච්චම අවස්ථාව තමයි 169ක් කින් ජනවරමක් ගත්ත රජයකට යන්න සිදුවීම. එක ප්‍රධාන දෙයක් තමයි ඒ තත්ත්වයට ආවේ ආර්ථික ප්‍රශ්න උග්‍ර වීම නිසා. අපි නැවත නැවත මේවා සිහිපත් කරනවා නෙවෙයි, මං ඉතාල කෙටියෙන් කිව්වොත් අපිට සිද්ධ වුණා අපිට තාවකාලිකව ණයගවන්න බෑ කියලා කියන්න. ඒතකොට අපේ රටේ 75% ආනයන අපනයන මත වෙළඳාම තීරණය වුණු රටක්. අපි වෙළඳ පොලේ තියෙන දේවල් වලින් ඍජු හෝ වක්‍රව ආනයන කරපු දේවල් තමයි 75% තියෙන්නේ. ඒ නිසා අපි කොයි වෙලාවක හරි අපිට අපි ලබාගත් ණය ගවන්න බැහැ කියලා කිව්වහම විශාල අර්බුදයක් ප්‍රථමයෙන්ම වෙළඳ පොළ තුළ ඇති වෙනවා. ඊට පස්සේ ඇති වෙනවා සංවර්ධන ව්‍යාපෘති තුළ. අපි තැනට අත්විඳා අපේ සංචිත තිබුණු තැන කොහොමද, දැන් තියෙන තැන කොහොමද කියලා දන්න ඔබතුමාලට මේවා අහලාම සමහර විට ඇති වෙලා ඇති. බාණ්ඩ හිගිය ගැන ඔබතුමාලා දන්න ඇති වෙන තත්ත්වේ විදුලි කප්පාදෝ උද්ධමනය බැංකු පොලිය 100% බැංකු පොලිය ගැන ඔබතුමාලට අද කතා කරන්න අලුත් මාතෘකාවක් තියෙනවා. මේක පාර්ලිමේන්තුවේදී කතා කරා. නමුත් අද හඳුන්වා දුන්න අපේ බැංකු පොලිය අපි දන්න 130% ගියා කියලා. ඒක දරා ගන්න බෑ ව්‍යාපාරිකුට. විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා විශාල පීඩාවකට පත් වුණා. මොකද ඔහුට පාලනය කළ නොහැකි. ඔහු 10%, 12%, 15%, සැලසුම් කළ ණය වියදම 30%ක් වුණා. ඔහුට ඒක දරා ගන්න බෑ. ඔහු නොහොතු වියදමක්. අනිත් පැත්තෙන් ඔහුගේ අලවිය බොහෝසෙන් අඩු වුණා. ඉතින් ඔහුට ඒ නිසා තමයි අපිට පරාට නීති වගේ දේවල් අයින් කරන්නත් සිදු වුණේ තාවකාලිකව හරි. හැබැයි අද මේ ණය පොලිය පහතර ගෙනල්ලා අද විශේෂයෙන් ප්‍රථම වට ජනාධිපතිතුමාගේ අතින් උදාලා මාත්‍යවරයා හැටියට 75 දෙනෙකුට හඳුන්වා දීමක් හැටියට ණය ලබා දුන්නා. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර නැත්නම් ණය ආධාරයක් මත ලබා දෙන 107 පොලියකට විශේෂයෙන්ම රුපියල් බිලියන 50ක් කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා යම් ප්‍රමාණයක්, කුඩා තෙවතු සංවර්ධනය සඳහා නිශ්චිත ප්‍රමාණයක්, කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා තමයි බැංකු 13ක් කරහා බිලියන 24ක් මෙතනින් ලබා දෙන්නේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඔබතුමා දන්නවා අපේ රටේ ව්‍යාපාරවලින් 75% සුළු හා මධ්‍ය පරිමාණ ගණයට වැටෙන්නේ. 60%කට වැඩි සේවක සංඛ්‍යාවක් ඉන්නෙත් එතන. ඒ නිසා ඔවුන් ශක්තිමත් කරන්න බිලියන 24ක මුදලක් අර 130ක් පොලිය ගිහින් තිබුණ රටේ අද ආරම්භ කරා 107ක මුදලකට ඔවුන්ට ලබා දෙන්න. මොන තරම් දේවල් මේ ප්‍රධාන කාරණා හතරක් ගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි යාම. මොන තරම් දේවල් අපි මේ අසුභවාදී දේවල් ජනතාවට පණිවිඩ ආවද මේ රටේ. දේශීය ණය ප්‍රතිහෝගත කරන්නේදී. එකින් කොච්චර මිනිස්සු අමාරු වෙනවද? සමහරව දැන් රජය කියනකොට අවම වශයෙන් අපි 109ක් මේ ප්‍රතිහෝගත කරන පස්සේ දෙනවා කියලා. නෑ එහෙම දෙන්න බෑ කියලා මිනිස්සු මේ සල්ලි ආපහු ගත්තා. අද රජය කිව්ව දේ අහලා හිටපු අයට 113ක් හම්බ වෙනවා.
අරාපහුගත්තය ලොකු අමාරුව ගැටලයින්න මිනිස්සු ඒතරම් බය වුණා. ඊළන්ට IMF වාරි කළ ගන්න තින හැම අවස්ථාවකම නෑ මෙච්චරක් මේ ඉලක්ක සම්පූර්ණ කරල නෑ කියන මහා තර්කය මේ ආයතන මමකිව සීල්වන්ස්වලින් කොතරම් ඔබතුමාලට මේ පණවිඩියාවද. ඊළන්ට අපි වැඩබද්ද වැඩිකරපු වෙලාව රාජ්‍යාදයම වැඩි කරන්න වැඩබද්ද අපිට වැඩි කරන්න වුණා 115 සිට 18 දක්වා. ඒවගේම බිින්දුව තිබුණ යම් ප්‍රමාණයකට අරුතෙන් හඳුනා දෙන්න සිදුව. හැබැයි මේ රට ඇතුත් මහා ආන්දෝලනාත්මක තත්ත්වය පාර්ලිමේන්තු ඇතුත් තත්ත්වය ඔබතුමාල දැක්කා. මෙන්න මේ අසුභ කතා පිළිබඳවත් මම කියන සංවාදයේදී කතා කරන්න අවස්ථාවක් ඇති කරගත යුතුයි. එක වර්තමාන නායකයා මේ අර්බුද වෙලාවේ අනිකුත් කණ්ඩායම් විදිහටම බාර ගැනීම ප්‍රතික්ෂේප කරලා නොකිරෙන දේවල් ඉල්ලලා බාර නොගත්තා නම් මොකද මේ රටේ ඇති වෙන තත්ත්වය. ඒ වගේ මේ ආපු අවුරුද්දකේ මේ ලබාගත් සඳහන් කර දෙ ජයග්‍රහණ නොවේද. තුන්වෙනි එක තමයි මේ අනිත් පැත්තට කතා කරන කණ්ඩායම් පෙන්වා දුන්න අසුභවාදී උපකල්පන අසුභවාදී අනාගත ප්‍රකාශ කොතෙක් දුරට සත්‍ය බවට පත් වෙලා තියෙනවද මේක හරි වැදගත් ජනතාවට. දැන් අපි කියනවානේ දැන් මැතිවරණයක් යනකොට විශේෂයෙන් මේ වගේ තීරණාත්මක මැතිවරණයකදී ආණ්ඩු පක්ෂයට කියනවා ජනතාව අභිප්‍රේරණය කරන දේවල් කරන්න බෑ යම් කිසි කාල සීමාවක් දීලා නාම යෝජනා දුන්නාට පස්සේ ජනතාව අභිප්‍රේරණය කරන උන්ට යම් කිසි උත්තේජනයක් වෙන ද්‍රව්‍ය බෙදන්න පුළුවන් රැකියා වෙන්න පුළුවන් කිසි දෙයක් කරන්න බෑ. හරි ඒක සාධාරණයි. හැබැයි ඔබතුමාලා පිළිගන්නේ නැද්ද ඒ වගේම තමයි Tamanට කරන්න බැරි බොහෝ ජනප්‍රිය දේවල් කරන්න ජනප්‍රිය දේවල් කතා කරන්න විපක්ෂයේ තියෙන ඉඩ මං කියන්නේ කටවල් බඳින්න කියලා නෙවෙයි. හැබැයි ඒවා කරන්න පුළුවන්ද මේ අපි මං කියව කාරණා පිළිබඳ සංවාදයක් මේ රටේ ඇති විය යුතු නැතිද ඉදිරි තීරණය ගන්නා වූ ජනතාවට තීරණයක් ගන්න දෙන මේ කාල සීමාවේ මේ කරගෙන ආපු දේ මේක බාරගත්ත නායකයත් එක්ක යනවද නැත්නම් මේ ජනප්‍රිය වදන්නෙක් යනවද කියන එකනේ හිතන්න තියෙන්නේ. ඒතකොට මේ කාරණා පිළිබඳ ඉතා පැහැදිලි කටිකාවතක් මේ ඉදිරි මාස දෙක තුන තුළ ඇති කරගත ගැනීමට අවස්ථාවක් සලසා දෙන්න කියලා තමයි මම මේ රටේ මාධ්‍යවේදී සහෝදරින්ගෙන් ආයතන වලින් ඉල්ලන්නේ. ඒක මහා යුතුකමක්. ජනතාවට ඒ අනුව තීරණයක් ගන්න පුළුවන්. හැබැයි මේ කාරණා යටතේ කතා කරපුවාම ජනතාවට උන් දැනටත් තීරණයක ඉන්නවා. නමුත් වඩාත් පහසු වේවි. මොකද්ද මේ හරිද? මොකද්ද වඩාත්ම හරිද? ඒ නිසා මම ඔබතුමාලට ආරාධනා කරනවා මේ ඕනෑම අවස්ථාවක මේ මුදල් අමාත්‍යංශයේ ඇතුලේ මේක දැක්ක කෙනෙක් හැටියට ඒ සම්බන්ධව වෙනේ හිටින්න කතා කරන්න මම මේ කිව්ව සමහර කරුණු සනාත කරන්න මම සූදානමින් ඉන්නවා. මම ඔබතුමාලට එක බොහොම සහෝදරාත්මකව ආරාධනා කරනවා මේ සංවාදය ගොඩනගන්න. කවුරුත් වෙනුවෙන් නෙවෙයි සමස්ත ජනතාවගේ අයිතිවාසිකම සහ මේ රටේ ඉදිරි ගමන වෙනුවෙන්.